Adanya materi di tahun ini.
මම තවුරුනේ කුසලන්ද හිමි නියෝජිත අන්තර්විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය. අපි දන්නවා දැන් මාස දෙකක් තිස්සේ වසන්ත මිගරගේ සහෝදරයා ඒ වගේම ගල්ලන සිරිධම්ම හාමුදුරුවෝ අනීතිකව සිරගත කරලා රසවාදී වැළැක්වීම පන්තිය අර්ථයේ සිරගත කරලා දැන් මාස දෙකක් වෙනවා. පහුගිය 22 වෙනිදා සිරිධම්ම හාමුදුරුවෝගේ සහෝදරිය නාරාහිමිට ප්‍රශ්න විමර්ශනයේ ඒකකට ගියාන පස්සේදී සහෝදරයට දැනගන්න ලැබෙනවා උන්වහන්සේ බොහොම ඉරාමත්ම අසාධ්‍ය තත්ත්වයක උන වැළඳලා අසාධ්‍ය මට්ටම තමයි උන්වහන්සේ ඉන්නේ කතා කරගන්නවත් බැරි මට්ටමට රෝගී තත්ත්වය උත්සන්න වෙලා කියලා සහෝදරිය අපිට කියනවා. එතකොට ඒ වෙනකොට උන්වහන්සේට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබන දෙන්න ඒ තස්ස විමර්ශනයේ ඒකගේ බලධාරීන් කිසිම විදියකට මැදිහත් වීමක් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේදී අපි නීතිඥවරු මැදිහත් කරලා නීතිඥවරු මාර්ගයෙන් උන්වහන්සේට අවශ්‍ය කරන සෞඛ්‍ය තත්ත්වයන් ගැන හොයලා බලන්න කටයුතු කරාට පස්සේ එහෙම අවස්ථාවක්වත් ඒ බලධාරීන් අපිට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඊට පස්සේදී අද තමයි උන්වහන්සේව ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයකට පත් වුණාට පස්සේදී අද දවසේ තමයි උන්වහන්සේව කොළඹ ජාතික රෝහලට අනුලත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට දැනට ප්‍රශ්නයක් තියෙනවා මේ නිලධාරීන්ගේ මැදිහත් වීම යම්කිසි ජීවිත අන්තරකට පත් කරන්න පුළුවන් අපිට සාධාරණ සැකයක් මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේට මොන හරි ශාරීරික හිංසනයක් මේ තස්තර විමර්ශනයේ ඒක ඇතුලේ සිද්ධ වුණාද? එහෙම වුණා නම් ඒ නිසාද මේ විදිහට රෝගී තත්ත්වයන් අසාධ්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේදී උන්වහන්සේට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දුන්නේ නැත්ද කියලා සාධාරණ සැකය අන්තර්විශ්වවිද්‍යාල විශ්ව බල මණ්ඩලයේ විදිහට අපිට තියෙනවා. එතකොට ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා මේ වසන් සහෝදරයා සිද්ධා මහතුතු මේ විදිහට සිරගත කරලා තියාගෙන ඒ සහෝදරවරුන්ගේ ජීවිතවලට යම්සි බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් කියන தත්ත්වය අපිට මේ වෙලාවේ සාධාරණ සැකයක් විදිහට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මෙරට ජනතාවට අපි කියනවා මේ தත්ත්වයන් ඉදිරියේ රටේ නිසුගේ ප්‍රජාතන්ත්‍රවාදී කොතනද තියෙන්නේ? ඒ කියන්නේ මිනිස්සුන්ට අපි දන්නවා මූලික මිනිස් අයිතිවාසිකමක් තමයි ලඩක් හැදුනට පස්සේදී ඒ ලඩේට අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්න. එතකොට මේ පස්ව විමර්ශනය කරද්දී කුලේ එහෙම වැඩිහත් වීමක් කිසි වෙලාවක සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලනවා මේ වසන් සහෝදරයා සිරිදම් මහතුතු මේ රට මේ තියෙන තත්ත්වයට වඩා යහපත් සමාජයක් ගොඩනගන්න තමයි උන්වහන්සේලාගේ සහෝදරවරුන්ගේ වැඩිහත් වීම තිබුණේ. එහෙම කරපු සහෝදරවරුන්ට මේ විදිහට නම් ආණ්ඩුව පැත්තෙන් මේ තියෙන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අපි කියනවා අපි ජනතාවත් එක්ක ඉදිරියේදී මේ සටන් ක්‍රියාමාර්ග තවදවත් බලසම්පන්න විදිහට බලවත් කරන්න අපි සූදානම් වෙනවා. හරි.